සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ හිතෝපදේශ 22 පළවෙනි පදයේ කොටසකුයි. බොහෝ ධනයට වඩා හොඳ නමක් අගනේය. එක්තරා දේව සේවකයෙක් ඈත කුඩා ගමක සභාවක් අසලින් යන විට සෙනඟ බොහෝ පිරිසක් එහි රැස්ව සිටිනවාත් අවමංගල්‍ය රථයක් නතර කර තිබෙනවාත් දුටු විට එතන සිටි අයෙකුගෙන් ඇසුවේ සෑහෙන සෙනඟක් නේද ජනප්‍රිය කෙනෙක් වගේ යනුවෙනුයි. ප්‍රතිචාරය වුණේ නෑ, එයා ජනප්‍රිය කෙනෙක්වත් පොහොසත් කෙනෙක්වත් නෙමෙයි, හැබැයි හොඳ මිනිහෙක් යනුවෙනුයි. ඒ දේව සේවකයා පසුව පැවසුවේ ඔහුට ඒ වෙලාවේදී හිතෝපදේශ 22 පළවෙනි පදේ මතක් වූ බවයි. බොහෝ ධනයට වඩා හොඳ නමක් අගනේය. අපගේ පවුලේ අයට, මිතුරන්ට සහ අසල් වාසීන්ට අප තබා යන මතකේ කුමක් දැයි සිතීම අපටත් යහපත්ව තිබෙනවා. දෙවියන් වහන්සේගේ පැත්තෙන් බලන විට අප එකතු කරගෙන ඇති වස්තුව හෝ අපගේ අධ්‍යාපන සුදුසුකම් සහ තනතුර නිරනාම ආදිය වැදගත් වන්නට යන්නේ නැහැ. උන්වහන්සේට වැදගත් වන්නේ අප ජීවත් වන ජීවිතය පමණයි. අප මෙලොව හැරගිය දිනක යමෙකු මෙලොවට ධර්මිෂ්ඨ මිනිසෙකු නැතිවිය යනුවෙන් පවසන්නේ නම් එයින් මහිමයට පත්වන්නේ දෙවියන් වහන්සේයි. ඒ සඳහා අපි එවැනි උරුමයක් සොයා ගනිමු. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා උරුමයක් තබා යන පිණිස ජීවත් වෙමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට ප්‍රසන්න වූත්, ඔබ වහන්සේගේ නාමය ගෞරවයට පමුණුවන්නා වූත් ජීවිතයක් ගත කිරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.